පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් සමාගම් වැඩි ධාරිතාවයකින් ගෑස් වෙළඳපළට නිකුත් කරමින් සිටිනවා. සති ගණනාවක් දිගින් දිගටම රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. ඒ අතරින් ගාල්ල නගරයේ ජනතාව ගෑස් හිඟය හමුවේ බරපතල පීඩාවට පත්ව සිටියා. වෙනතට කුකුලා තින්නරන් ගෑස් ගන්න පෝලිමේ හිටිය පාරිභෝගික ජනතාවගේ යම් අඩුවීමක් අද දක්නට ලැබුණා. ගෑස් රැගෙන ගාල්ලට පැමිණි ලොරි රථය පාරිභෝගිකයන් එනතුරු නවතා තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර භගවන්තලාව නගරයේ ගෑස් අල විනියෝජිතයන් වෙත අවශ්‍ය තරම් ගෑස් තොග ලබා දී තිබෙනවා. පසුගිය දිනවල පැවති ගෑස් හිඟය හේතුවෙන් ඉල්ලුමට සරිලන පරිදි ගෑස් තොග ලබා දීමට පියවරගෙන ඇති බවයි එම සමාගමේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. වෙළඳපළට ගෑස් තොග ප්‍රමාණවත් පරිදි ලැබුණත් පසුගිය දිනවල ගෑස් සඳහා විශාල ඉල්ලුමක් පැවති හැටන් ප්‍රදේශයේද අද ගෑස් මිලදී ගැනීමට ජනතාව තුළ වැඩි උනන්දුවක් දක්නට ලැබුණේ නැහැ. කොළඹ නගරයේද අද ගෑස් පෝලිම් වල අඩුවක් දක්නට ලැබුණා. දෙගේන කට්ටිය ඉන්නවානේ. ඒකල පෝලිම් එන්න බෑනේ. ඒකල වෙලා කියන අපිට වෙලා පුළුවන් නම් පෝලිම් ඇදලා අපිට අරන් දෙන්න ඔයගොල්ලෝ 500ක් දෙන්නම් කියලා. අපි අරන් දෙනවා ඒගොල්ලන්ට. එච්චරයි. සමහර මිනිස්සු වෙන වගේ හිතනවා. ඒ වෙලාවට කට්ටිය එනවා. කට්ටි බාර් දීලා තිනේ. එයාලට ඉන්න බෑන රේට. අපි එනස අපිට දීලා යනවා. ඒ වගේ මේක අපි එළි වෙනකම් පරිස්සම් කරලා දෙනවා. අපිට කේබොන්න කියකර දීලා යනවා. නමුත් භූමි තෙල් ගන්න ජනතාව අදත් පෝලිම් වල රැඳී සිටියේ මේ ආකාරයෙන්. ළමයි අනාගතේ මොනවා වෙයිද දන්නේ මෙලෝ රහක් නැති ආණ්ඩුවක් මේකන ගෑස් අනතුරු වලින් ජීවිත හානි සහ දේපල හානි සිදු වූ වින්දිතින් සහ තවත් කණ්ඩායම් කිහිපයක් එක්ව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව නමින් නව සංධානයක් පිහිටුවාගෙන තිබෙනවා මෙම කණ්ඩායම් ඊයේ විශේෂ බාර අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත සංදේශයක් බාර දෙමින් ඉල්ලා සිටියේ වෛද්‍ය ආධාර ලෙස රුපියල් ලක්ෂ 5ක මුදලක් වින්දිතින්ට ලබා දෙන ලෙසයි ඔවුන් ඊයේ රාජ්‍ය අමාත්‍යවරයා හමු වීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා අපි මේකට ඉස්සර කිව්වේ ජාතිය ලිපගිනි සැපයුම් කරු කියලා. දැන් මේක ජාතිය බෝම්බ සැපයුම් කරු වෙලා. මේක විතරක් නෙමෙයි අනික් සමාගමත් වග කියන්න ඕනේ. මේ සභාපතිලට අපි කියන්නේ අපි එනවා ඔබව හොයාගෙන. ওই සභාපතිවරුන්ට ඇමතිලට ලොක්කොන්ට කියනවා මේක hina වෙන අවස්ථාවක් නෙමෙයි. මේක hina වෙන්න එපා මිනිසුන්ගේ කඳුළු අතරින් hina වෙන්න එපා. මේ මිනි මැරුම් කරන්න එපා. මේකට වග කියන්න ඔබ. ඔබ සාධාරණීට කරේ නැත්තම් ওই සමාගම් දෙක ඉස්සරහටම අපි එනවා. මේ පැත්තේ ඉන්න සහෝදරයාගේ සිය බිරිඳාවි වෙලා මුළු ජීවිතේම කඩලා ඊට අනිත් අපේ කැඳවුම් කරු සහෝදරයාගේ බිරිඳ පිලිසුම් තුවාල සහිත අදටත් අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා. නමුත් අද කතා වෙන්නේ මොනවාද? මේක සමස්ත දේශපාලඥයන්ට මේක නිකන් වේලුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේගොල්ලෝ කියන ගෑස් පුපුරනෝ. ඌ අපි දන්නවා පුපුරනෝ කියලා. ගින්දර කොහොමද ගින්දරයි කියලා අපි දන්නවා. නමුත් එහෙම නෙවෙයි. මේ පිළිමද හොයා බලන්න අඩුම ගාන එක්කෙනෙක් හරි මේ සම්බන්ධව මේ ප්‍රශ්නේ කතා කරනවද? අද මේ ප්‍රශ්නේ මේ කණින් අහලා අර සති දෙකෙන් අමතක වෙන තත්ත්වයකට අපේ රටේ මේ ප්‍රශ්නේ අද පත් වෙලා තියෙනවා. අදත් බණ්ඩාරවිල ප්‍රදේශයෙන් ගෑස් ආශ්‍රිත පිපිරීම් කිහිපයක්ම වාර්තා වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.